අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද 2017 අගෝස්තු මාස 22 වනදා අඟහරුවාදා දිනය පත්තර පිටුව ආරම්භ කරන්නේ සූදානම් වන්නේ මුලින්ම මෞබිම පුවත්පතේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයටයි අවධානය යොමු කරන්නේ. විජේදාස ගැන අවසන් තීන්දුව අගමැති ජනපතිට බාර දෙයි. උපතිස්ස පෙරේරා වාර්තා කරන්නේ. නව දේශීය ආදායම් පනත 25 වනදා පාර්ලිමේන්තුවට. පනතට එරෙහිව මහින්දගෙන් විශේෂ නිවේදනයක්. ක්‍රිෂාන් පතිරජ්ජය සූරිය වාර්තා කරනවා. අමරදේවියන් වෙනුවෙන් ආශ්‍රමය තැනි උදයන්ති මුණසිංහ වාර්තා කරන්නේ. ජනපති උපදෙස් අනුව නියං සහනාධාර බෙදීම සාර්ථකව ක්‍රියාත්මකයි. පහන් විජේසේකර වාර්තා කරනවා ඡායරූපත් සමගින්. උතුරේ තව ඇමති කෙනෙකුට තනතුරු නැති වෙයි. ශශිකුමාරතුරු පිටස වාර්තා කරන්නේ. සැප්තැම්බර් 1 වනදා තහනමට එරෙහිව පොලිති නිෂ්පාදකයෝ පාරට බසිති. දිවයින පුවත්පතරයි අවධානය යොමු කරන්නේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය විජේදාස අස්කරන්න ජනපතිට දැනුම් දෙන බව අගමැති එජාප මැති ඇමතින්ට කියයි. අකිත පෙරේරා වාර්තා කරනවා. අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා එම ධූරයෙන් අස්කිරීම සම්බන්ධව එජාපය ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ එජාප මැති ඇමතිවරුන් හමුවේ ඊයේ 21 වනදා ප්‍රකාශ කර ඇති බව සඳහන්. විජේදාස ඉවත් කිරීම ලිච්ඡ විපාලනය නොවේ. නාගදීප විහාරාධිකාරී හිමි මහ සංගරුවන අමාත්‍යංශයට වැඩම කරති. සිරිමන්ත රත්නසේකර වාර්තා කරන්නේ. අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා යම් හේකින් එම ධූරයෙන් ඉවත් කළහොත් ඉන් ගම්ම්‍ය වන්නේ මෙම පාලනයේ ලිච්ඡ විපාලනය නොවන බවයයි යාපාපටුන ශාසනරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී යාපනයේ නාගදීප විහාරස්ථානයේ විහාරාධිකාරී දියමයිලගස්වව අරියකිත්ති හිමියෝ ඊයේ පැවසූහ. නිමල් දයරත්නගේ චාරූපයක් සමගින් වාර්තා කරනවා. රසායන විද්‍යාව දෙවන පත්‍රය කලින් පිටවුණේ නැහැ. විභාග කොමසාරිස් කියයි. උසස් පෙළ රසායන විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ නොකිරීමෙන් විමර්ශන කොට උඩ. හේමන්ත රන්දුන් වාර්තා කරන්නේ. බරපතල වංචා විමර්ශන සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සේවා කාලය දීර්ඝ කිරීමට මේවන තුරු කටයුතු නොකිරීම නිසා මහා පරිමාණ මූල්‍යක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. ක්‍රිකට් වලට බලපෑම් කළ චාලි ඔස්ටින් ආර්ථිකයටත් බැල්ම හිලයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අනවශ්‍ය බලපෑම් කළ බවට චෝදනා එල්ල වී ඇති බ්‍රිතාන්‍ය ජාතික චාලි ඔස්ටින් නැවතා ශ්‍රී ලංකා ආර්ථිකයටත් බලපෑම් කිරීමේ සූදානමක් ඇතැයි ආරංචි මාර්ග හෙළි කරයි. පේමන්ට් සර්විසස් ලංකා සමාගමේ කොටස් හිමිකාර සමාගමක් වන කිමින් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස චාලි ඔස්ටින් කටයුතු කරන බව ප්‍රකාශ වනවා. දකුණේ රෝහල්වල අද හෙද වර්ජන. ඒමන්ති මානමේ වාර්තා කරන්නේ. සේවා ඉල්ලීම් දෙකක් මුල් කරගෙන දකුණු පළාත් සභාවට අයත් රෝහල්වල සියලු හෙද හෙදියන් අද 22 වනදා එක් දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. සැප වාහන හිඟබදු කෝටි 35ක් ගෙවන්න මාස 3ක් කල් දෙයි. රනිල් ධර්මසේන වාර්තා කරනවා. සුඛෝපභෝගී වාහන කාණ්ඩයන්ට අයත් වාහනවලින් රුපියල් කෝටි 35ක් බදු මුදල් අයවිය යුතු බැවින් එම හිඟ මුදල් ගෙවීමට මාස 3ක සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර ඇත. ප්‍රියංකරට සහ ලේකම්ට ඇප. AJA අබේනායක සමන් ඉලේපිරිමු සමගින් වාර්තා කරන්නේ. හිටපු ගුවන් සේවා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා හා ඔහුගේ පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ මහතා රුපියල් 75,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් 110,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ නියුක්ත කළ බව සඳහන්. ලක්බිම පුවත්පතරය අවධානය යොමු කරන්නේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ සඳහන් වන්නේ විජේදාස ගැන එජාපයට විශ්වාසයක් නැහැ. කෘත්‍යාධිකාරියේ තීන්දුව ක්‍රියාත්මකයි. උසස් පෙළ ප්‍රශ්න බෙදූ පියපුතු අත්අඩංගුවට ටියුෂන් ගුරා පලා ගිහින් ශානිකා මාධවී පීරිස් ආරේපාල විධානගම වාර්තා කරනවා. අද්දිනේ පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව දෙවන පස්තර පත්‍රයේ අඩංගු වී තිබූ ප්‍රශ්න ඇතුළත් අත් පත්‍රිකාවක් බෙදා හැරි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයාගේ පියා සහ සහෝදරයා ඊයේ දින ගම්පහ කොට්ටාශි අපරාධ විමර්ශනාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා. තහනමට විරෝධය තුෂාර අතපත්තුගේ ඡායරූපයක් සමග වාර්තා කරනවා. පොලිතින් තහනමට විරෝධය පා සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමය හා පිටකොටුව ගුණසිංහපුර සිට පිටකොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණියේය.
විශාල පිරිසකගේ සහභාගිත්වෙන් ඔවුන් විරෝධතාවයේ නිරත වූ අයිරූපචාරූපයෙන් දැක්වනවා. විරෝධතාව හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දැමුණු අතර දැඩි වාහන තදබදයක් දැත වූ බවයි වාර්තා වන්නේ. වසර 15ක් තුල ශ්‍රී ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු රටක් කරනවා චීන තානාපති කියයි චන්ද්‍රසේන ගමගේ වාර්තා කරන්නේ. ව්‍යවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනා සැකසීම අවසන් කමනි හෙට්ටිආරච්චි වාර්තා කරනවා. දේශීය ආදායම් කෙටුම්පත සිකුරාදා විවාදයට ලසන්ත වීරකොළ සූර්ය ගයත්‍රි ගීකන ආරච්චි සමගින් වාර්තා කරනවා. නව දේශීය ආදායම් පනත් කෙටුම්පතක් මේ මස සිකුරාදා 25 වනදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. වර්තමානයේ බලාත්මක 2006 අංක 10 ධර්ම දේශීය ආදායම් පනත වෙනුවට නව දේශීය ආදායම් පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. දෙහිවල සතුන්ට කෑම දුන්නොත් දඩ ශානිකා මාධවී පීරිස් වාර්තා කරනවා. දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුල සතුන්ට ආහාර ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව දඩ නියම කිරීමට දෙහිවල ජාතික සත්වෝද්‍යානය තීරණය කර තිබේ. ආදි මානවයන්ගේ සිටියමක් හමු වෙයි. ගාත්‍රි ගීගණ රාජ්‍ය වාර්තා කරනවා. අදින් වසර 5000ක් 6000ක් අතර කාලය තුල මිරට ජීවත් වූ ආදි මානවයන් විසින් නිර්මාණය කරන ලද සිටියමක් බලංගොඩ ඕපනායක බාධාහේන ගල්ගුවහවෙන් හමු වී ඇති බව සඳහන් වෙනවා. අපහාස කරන ඇමතිවරුන්ට නඩු දමනවා හිටපු ජනපති කියයි ජයසූරි උඩුකුමර වාර්තා කරන්නේ. දැන් මේ රජයේ මැති ඇමතිවරු පොකුරු පිටින් අපට අපහාස කරනවා. අපි මිනිමරුවන් කරන්න හදනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය. පොදු ලකුණින් එන්නේ අවශ්‍ය වුණොත් පමණයි යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත් පතට ප්‍රධාන ශීර්ෂ පාඨය විජේදාස යනවාද නැද්ද තීන්දුව අද අගමැති ජාප මන්ත්‍රීන්ට කියයි. විජේදාස ගියහොත් රජයට 2025 දක්වාම ගිය හැකි ඇමති රාජිත කියයි උපාලි රණවීර වාර්තා කරනවා. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා මාත්‍ය ධූරයෙන් ඉවත් කළහොත් 2020-2025 දක්වාම මේ රජය ඉදිරියට ගෙන යාමට හැකියයි සෞඛ්‍ය ඇමති රාජිත සේනරත්න මහතා ප්‍රකාශ කරනවා. බදු සහන නැති කරන ආදායම් පනත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතවාදයට පටහැනි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය මෙසේ වාර්තා කරනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බිනයි සුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු හා දිනමින පුවත්පතේ හිටපු සමකර්තෘවරයෙකු බිනයි ප්‍රනන්දු මහතා පෙරේදා 20 වනදා අභාවප්‍රාප්ත වූ බව වාර්තා කරනවා. නිර්වින්දන වෛද්‍ය ඉංජිනේරු දෙදෙනා පැවිදි බිමට. ගුවන්තොටේදී ඇල්ලූ තරුණයන් සිව් දෙනෙකුගේ ගුදමාර්ගවල ලක්ෂ 21 හමාරක රත්රන්. මේ ප්‍රවෘත්තිය සමගින් අද පත්තර පිටුවෙන් සමුගන්නවා රැඳී සිටියට බොහොමත්ම සූතී. සූදායක සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා මම ඉන්දික කෝරාලගේ. ආයුබෝවන් සුබ දවසක්.